ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන් මල්කට විදියට හඳුන්වන්නේ මොකද්ද? මහනුවර ශ්‍රී දළදා වහන්සේ. ඉතින් අපි දළදා වහන්සේට ගොඩාක් ගරු බුහුමන් කරනවා, වන්දනාමාන කරනවා. ඉතින් මේ දළදා වහන්සේට යම්සේකින් අගෞරවයක් සිද්ධ වුණොත්, මේ අද කියන ලෑස්ති වෙන්නේ දළදා මාලිගාව ආශ්‍රිතව වීදි සැණකෙළියේ සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධි පෙළක්. මේ අමුතු වීඩියෝ අපි මේ මෑත කාලීනව ආරම්භ කරපු මහනුවර නගරය ආශ්‍රිතව කැන්ඩි නයිට් මාකට් විදිහට හඳුන්වන වීදි සැණකෙළියක් ආරම්භ කරා කියන එකට අපි හැමෝම දන්න කාරණයක්. ඉතින් මේ විදිහට ආරම්භ කරපු කැන්ඩි නයිට් මාකට්, එහෙම නැත්නම් මේ වීදි සැණකෙළිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු අගමැතිතුමන් සහ ඊට ඇතුළුව සිටින සියලුම වගකිව යුතු පාර්ශ්වයන්, වගකිව යුතු පුද්ගලයන් විසින් විශාල විමර්ශනයක්, එහෙම නැත්නම් සොයා බැලීමක් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදේශාන්ත පවසනවා. මෙම ක්‍රියාවලිය, එහෙම නැත්නම් මේ වීදි සැණකෙළි ක්‍රියාවලිය තුළින් දළදා වහන්සේට ලොකු හානියක් සිද්ධ වෙනවා කියලා තමයි මෙතුමා ප්‍රකාශ කරන්නේ. මේ චෝදනාවත් යටතේ අමුතු වීඩියෝ අපි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනපති නීතිච මෛත්‍රී ගුණරත්න මහත්මයාගෙන් විමසුවා. මේ විමසීමේදී ඔහු කියා සිටියේ, සෑම මාසකම අවසන් සෙනසුරාදා සහ ඉරිදා මෙම වීදි සැණකෙළිය පැවැත්විය යුතු බවට තමයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මෙහිදී ඔහු කියා සිටියේ, කිසිදු මත්ද්‍රව්‍යයක්, මත්පැන් පානයක් මෙහිදී සිද්ධ නොවිය යුතු බවට තමයි ඔහු දැඩිව මෙහිදී ප්‍රකාශ කරේ. ඉතින් ඔන්න ඕක තමයි අද වෙනකොට මේ වීදි සැණකෙළිය හා සම්බන්ධ වෙලා තියෙන අලුත්ම වාතාවරණය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මහනුවර මේ ආරම්භ කරපු අලුත්ම වීදි සැණකෙළිය තුළින් මොන වගේ සිද්ධීන් එලි වෙයිද සහ මොන වගේ සිද්ධීන් වලට අපිට මුහුණ පානට සිද්ධ වෙයිද කියලා. නමුත් මහනුවර දළදා වහන්සේට යම්සේකින් මේ කාරණාවෙන් හානියක් වෙනවා නම් ඒ නැවැත්විය යුතු බවට තමයි අපේත් මතය තියෙන්නේ. මොකද අපි හැමෝම දළදා වහන්සේට ඒ තරම්ම ගරු කරන නිසා. ඉතින් බලමු මොන වගේ දේවල් ඉස්සරහට සිද්ධ වෙයිද කියලා, මේ වීදි සැණකෙළියත් එක්ක සහ මහනුවර නගරේ මොන වගේ දේවල් වෙනස් වීම වලට ලක් වෙයිද කියන එක. මේ වෙනස් වීම හොඳ අතකට සිද්ධ වෙනවා නම් හොඳයි කියන තැන තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැන අපිට කමෙන්ට් එකක් දාන්න, ඔයාලා මොකද මේ ගැන හිතන්නේ කියලා. ඉතින් ඔයාලා තාම අපේ channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අපේ videos upload කරපුවම බලන්න ඕන. පහත සීනුව සලකුණු සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අමුතු වීඩියෝ ආයෙත් මේ වගේ හොඳ වීඩියෝ එකක් අරගෙන එමේ බලාපොරොත්තුෙන් අදට ලෑස්ති වෙන සමුගෙන යනට. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.